owner of history channel එකත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට මම අද ගෙනාව අලුත් වීඩියෝ එකක්. මොකද දන්නවද? කොහොමද අපි මේ පුරා විද්‍යාව කියන වචනේ ඉංග්‍රීසියෙන් ප්‍රොනවුන්ස් කරන්නේ කියලා. ඉතින් අපි බලමු අද වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලෝ පුරා විද්‍යාවට ඉතිහාසයට කැමති නම් අමතක කරන්න එපා. Wonder of History channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අද මම කතා කරන්නේ how to pronounce archaeology. අපිට ගන්න පුළුවන් UK style එකටයි US style එකටයි කොහොමද මේක pronounce කරන්නේ කියලා. ඉතින් මම මේක වීඩියෝ එකකින්ම ඔයාලට පෙන්නන්නම් කොහොමද අපි මේ වචනේ pronounce කරන්නේ කියලා. ඉතින් බලමු අපි British pronunciation එක. Archaeology. 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 Slowly pronunciation. Archaeology. Archaeology. ඊට පස්සේ අපි බලමු American pronunciation එකේදී කොහොමද මේක pronounce කරන්නේ කියලා. Archaeology. 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 මේ slowly pronunciation එක ඔයගොල්ලෝ බලන්න. එතකොට ඔයගොල්ලන් පුළුවන් මේ වචනේ හරියටම pronounce කරන්න American විදිහට. Archaeology. 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 ඉතින් අපි දන්නවා archaeology. Archaeology කියන වචනේ noun එකක්. එතකොට අපි මේක noun එකක් නාමපදයක් විදිහට ගත්තාම මොකද්ද මේකෙන් කියන්නේ? අපි කතා කරලා තියෙනවා මොකද්ද archaeology කියන්නේ? Archaeologist කියන්නේ කවුද කියලා. මම මෙතනදී කතා කරන්නේ archaeology කියන නාමපදය ගැන විතරයි. එතකොට අපිට මේකෙදී කියන්නේ අපි පැහැදිලි කිරීමක් ගත්තොත් මේ ස්ථානීය කැණීමක් නැත්නම් කෞතුක වස්තු සහ අනෙකුත් භෞතික අවශේෂ විශ්ලේෂණය කිරීම මගින් මානව ඉතිහාසය හා ප්‍රාක් ඉතිහාසය අධ්‍යයනය කිරීම තමයි මේ පුරා විද්‍යාව කියන වචනේ තේරුම. මේක අපි ගත්තහම අපිට මේ ශබ්දකෝෂයේ පෙන්වලා තියෙන්නේ මේ පැහැදිලි කිරීමක් විදියට මේ ආකාරයට. ඉතින් පුරා විද්‍යාව කියන වචනය අමතක වෙන්නේ නැති වෙන්න ඉතින් ඔයගොල්ලොන්ට මේක වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් Wonder of History channel එකේ අලුත් videos බලන්න දිගටම රැඳෙන්න subscribe කරන්නත් අමතක කරන්න එපා. subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අපි ඉතින් ලස්සන නව දැනුමින් පිරි videos එක නැවත හමු වෙමු. ඔයගොල්ලොන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.